ල් ලමයි මේ පාඩමේදී අපි ලගු ගණක ශ්‍රිත ගැන කතා කරන්නේ න්නේ නැතැන් ලොග ෆක්ෂන්ස් ලොගඇත ලොගැරිත්මික් ෆක්ෂ කියල කියන්න පුළුවන් සමාන්‍ය මගේින් ග්‍රීසිවලට ඊට පස්සේ දැන් උගලන් මෙන්න මේ සම්බන්ධතාවේ දැනගෙනන්න ඕනේ ඒ කියන්නේ දැන් ගුලන් කලින් විඩියෝ එකේ දිගෙන ගෙන තිෙනවා ගාතය ශ්‍රිත මෙතන දීගෙන ගන්නවා ලු ලගු ගනක ආශ්‍රිත ශ්‍රිත හැබ ඇත්තට මේ දෙන්න අතර තියෙන්නේ තිලෝම සම්බන්ධතාවයක් ඒ කියන්න මේ දෙන්නා ඇත්තට ඉන්වර්ස් ෆංක්ෂන්ස් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඒ කියන්නේ ඔම කක්හර ක්ස්පොනේශල් නැතං මේ වගේ මේ වගේ ගාතිය ශ්‍රිතයක් දුන්න හම මේක රිවර්ස් ෝපරේෂන් එක අපිට මෙන්න මේ ලගු ානක දාලා ඒකයි නැවතවතාව අපට හොයන්න පුළුව මේ කැනිග අර එකකි එක්නා කැන්සල් කරනවාගේ සිය තම තියෙන්නේ හැබයි මේ දෙන්නා අරණ එකම කාසිය දෙපැත්තවගේ තම මේ ප්‍රසිද්ධ මේ ශ්‍රිතටිකක් මතක් කර ගන්නන් ගුලන් දෙකේ පාදේ වගේ ගන හදලති ඕලෙවල් පන්තිවල ඉතිං ඒකෙදී ද මේක ලගු ගනක හොයෙන නම් ඇත්තර අපිට කරන්න තියෙන්නේ මේ අට කියන්නේ දෙකේ තුංවැනි බලයන එකට මේ දර්ශකය තමයි අපි මේ ලගු ගණකේ හැටිට ගන්න තකොට මේක තුනයි මේ අපිට තවත්විදිකට ලියන්න පුළුවන් ඒ කියන්නේ අට කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියලා එතකොට මෙතනදකට තමයි අපි පාදය කියන්නේ නැත්තම් බේස් ඒක මෙතන තියෙන දෙකම තමයි හරි ඒක තමයි මෙතන තියෙන්නේ මෙතන තයි ලගු ගණකේ නැත්තම් දර්ශකය ති ඒක මෙතන මතු වෙනවා. විදිටම තව ලගු දහය ගත්තොත් මේකේ ලගු ගණ කේවෙන්නේ මේකෙත් තුුණයි මොකද දහයි තුංගනි බලයනය අප දහ කිය ලහඳරන්න ඔන්න එතුර මේකත් නැවත නවතවතාවක් දර්ශ කැහැටියට ලියන වනන් අපිට මෙන්න මේ විදියට ලියන්න පුළුවන් ඒකන්නේ දාහා සමානයි දහයි තුගනි බලය කියලා හරි අර විදීම තමයි මෙතැන තමයි එක පාදේ තියන්නේ ඇයි අපි දහයෙන් දහයි පාදය ගොඩක් විට පාච්චි කරන්නේ ඒ ඇත්තට ජීව විද්‍යාත්මක හේතුවක් තියෙන්න්නේ එකට මොකද මිනිස්සු හැටියට අපිට ඇගිලි දහයක්තියන හින්ද. ඇති බ මේකැන ඇත්තර වෙන විඩියෝක් හදන්න කියලා බැලුව කොහොම ද අපේ මේ සංඛ්‍යයා පාද මේ ඇගිලි හින්දා අපිට මේ දහය ැබිල තියෙන්න්න කියලා. එත් එක්කමඒක භාෂාරනුව වන්න මේ සංඛ්‍ය පාද වෙනස් වෙනෝ. ගැ හැමෝම දහය පාදෙෙන් නෙමේ ගණන්ම් කරන්නේ එක මා ඉන්ට්‍රස්සිං දෙයක් එක නඔන්නම් මට කියන්න මට ඒගැන විඩිය හදන්න පුළන්. දැන් අවසානයේදී සැහෙන්න ප්‍රසිද්ධ මේ ලොග් ෆංක්ෂර්ණ ඇතියෙනවා ඒක තමයි මේ ඊවල පාදය මේ අපි දන්නවන එ අපරි මේ සංක්‍යාවක් දෙකයි දර්ශම හතා ඒකයේ වගේ දිගට යන සංක්‍යාවක් කියලා මේක පාදය හැටියට දියන කොට අපි ඇතට වාසි එකම පස්ස පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මේ පාඩම ඇතුළත මේ ඉස්සරට හදන විඩියස්සර මෙන්න මේ හැම එකක් මර ඊවල පාදයක් හැටියට ලියන එක සෑහනු වැදගත් ඒ මාර ලොක ඩ්න්ටේජ යති නවා ඉතින් ඊළඟට බ පෙන්න්න කොහොම ද අපී ඕනම මේ පාදයක් මෙනම ඊවල පාදයක් හැටියට කරනුවට කරන්න කියලා බැගුලන්ට මේ වගේ ය ලොග් බී තමයි එක පාදය හරි ඊට පස්සේ බවල එක් කියලා මේ මේ සමිකරණනයක් ති න දෙැ අපි මේක කියන්නේ දහය පාදයට හරවනෝ නම් මෙන්න මේ මුළු ලගු ගනකෑම ඒක මේ විදියට කරන්න පුළුවොන් අපිට පුළුවන් ලොග් මෙතරමං එ දානෝ මෙතන ලොග් මෙතර මම බීධානවා. ඉටවාසේ මේක පාදය අපිට ඕන පාදය හැටියට හෙම හන්න පුළොන් එත වට පේ නොද මෙතන මේ ලියව්ූ X පදේ තමයි මෙතන දහය පාදේ හැටිල්ලියන්නේ ඒත් එක්කම මේ එක බෙදනවා මෙන්න මෙතැන තියෙන බවල හයි පාදේ හැටල් ියලා එතකොට අපට මෙන්න මේ දහයි පාදය හැටියල් ලියන්න පුළුවන් මේ විදියට මට පුළුවන් ඊවල පාදය හැටල් ලියන්න එතකට ම මේක ඊ එක් කියනක මෙතන ගේන බෙදීම ලොග් ඊ අන්නර කලින් එක බේස් එක මෙතැන්ට ගේන මතකදයාගන්න අපිට මේ ලොග් ඊ ලියනනට කෙටිකරමේ තමයි මෙන්න මේ නැට්ුවර් ලොග් කියන මේ සිම්බල්ල එක ඇල්ලති අපට මේ විදල් ලියන්නත් පුළුව මේ දෙකම ගොඩාක්විට හුමාරු වෙලා වෙන හබැෑ අවසානතිවෙන්න මේකරමේ තමයි ගොඩක් අය පා්චිකරන්නේ. මන්තවක සම්බන්ධතාවයක් පෙන්න්නන්නම් හිතන් බන්න වයි සමානයි ලගු බී පාදක් කියලා මේගේ සමීකරණයක් තියනවා අපිට මේක දර්ශකයක් හැටියල් ලියන්න පුළුවන් එතකොට වෙන්නේ එක් සමානයි බී පාදය ඒ වයිනේ වයිනය එකේ බලය නැත්තම දර්ශකය හැටියට තියන්නේ එතකොට මේ තවත් සුළු කරලා ලියන න අපිට බවල්ට මේ ආදේශ කිරීම කරන්න පුලොන් එක තමයි අපිට පුළුවන් දෙපැත්තම වයිවල බලයක් හැටියට බෙදන්න එතවට එක මේ වගේ පෙනුවක් ගන්න අපි දෙපැත්තම මේ වගේ එක බෙදීම වයි මේ මුලුව එකම එක බෙදීම වයි කියරදා න එතකොට අපිට එන්නේ බී සමානයි එක්ව එක බෙදීම වයි කියන සුත්‍රේ එද මේ වයි වයි මෙහෙම කැපිලෑන ම තව එක සම්බන්ධතාවයක් පෙන්නන්නම් හිතන් බාන්න මේ මෙතන ලියනෝ මේකර ඊවල පාදය හැටියල් ියද්දී මෙහම දෙයක් තියෙනවාලු හරි එතකොට අපිට මේක නැවතවතාවක් ලියන්න පුළුවන් ඊවල පාදය හැටියට ඊවල වයි සමානයි එක් කියලන්නේ එතුර මේක තවත් සුලුවනෝ නම් මේකර මෙන්න මේ විදිර ලියන්න පුළුව කොට අපට එන්නේ e සමානයි x ව එක බදීම වවෙනි බලය හරි දංකවරාරයාගනන් මෙන්න මේ eවල නැචර ලොක් කියන්න මොකදද කියලා මොකදද අපි මේකට දෙන උත්තරේ ඒක මහාලකු දෙයක් නහ මොකදන්න අපි ගත් මෙන්න මෙතන තියනවා අපි තියන්නේ ඒ වෙනුවට වයි ආදේශය කරන්න එක මේ නැවතවතාවක් ලියනකොට මම් මේක ලියන්නේ ඊවල වයි කියලා. ඊට පස්සේ මංකරන වැඩේ මෙතැන තියෙන ඊ මට එයාවන්න මෙයාග ආදේශ කරන්න පුළුවන් එතකොට ඒ ඊ වෙනුවට ම මෙතැඉන්න එක්කෙනාව එතැන්ට දානවා. එතකොට මට එන්නේ එක්වල එක බෙදීම වයි මේ බුළුව එක ඊට පස්ස මෙන්න මේ උඩෙඉන්න වයි ඉතුරු වෙලා මෙතැන්ටවා ත මේක සුළු කරාම මේ වයි මෙතන ගුණනෝ මෙතන මෙතන වයි බෙදෙනවා මේ දෙන්න ඇතර කැපි ලෑනෝ අවසානයේ දීතුරු වෙන්නේ x එදකොට ඊව ඊල ලොග්ක්වැනි බලයට එන උත්තරේ තමයි x එත මේක සෑහන්න වැදගත් රිලේශන්ශිප් එකර දැක්කහම තේරෙන්න්න ඇ මේ මාර ලේසි මෙම තේරුම් කලා ගත්හම සෑන ලේසි අගයක් තමයි ෙන්නේ ෙක් හන පුලන්ඒ මේගේ ලගු ගන්නක ශ්‍රතාපී ගෙන ගන්න කියලා හැබයි ඇත්තට බැලුවොත් ගොඩක් ස්වබභාදහම තියෙන දේවල් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ගන්නේ භාරණයට ගත්තොත් දැන් ශබ්ද තීවර තාව නත් සෞන්ඩ් ඉන්ටෙන්න් ටි ගත්ත හම ඒක ඇත්තට අපි ඩෙසිබල් ලන්න කියන්නේ මෙ මෙතන තියෙන ඩෙසිබල් ඩබ කියලා පාච්ච කරන්නේ ඒක ඇත්තට දෙන්නේ ලගු ගනකයක් හැටියට මොකොද මෙන්න මෙතන හටයක පේෙනවා මෙතන ලගු දහයිපාදයකක් තියෙනවා එත් එක්ක මර තීලතා ටික බෙදනවා එක අනුපාතයක් හැඩිර තියෙන්නේ ඇති මේක වනත් ලගු ගණකයක් එතවට අපි කියම් බන්න ත්‍රී පොසිිටව 3 දෙෙසිබෙල්ලිදං හය වෙනකක් වැඩිවෙනවා කියලා ඒක ඇත්තට මේ අපේ කන්නට තේරෙනවා ඒක කොහමද කියල ලක්ස්පේෙන්කරන්න නමරු හැබ එකර ජීවවිද්‍යාත්මක දෙයක් හැබැයි අපේ කණටය වෙනස්වීම තේරෙන්නේ මේ ලගු ගණකස්කේල් එකක් හැටියට තවගත් තමයි මේ ආම්ලික ආම්ලි බව නැතම් භාෂ්මික බව මනින මේ ප එච්චාගේ ඉ පච්චගේ වුණ දෙන්නේ මේ ලගු ගණකාශ්‍රත වන ද මෙතන තියෙන ලගු දහය පාදේ එත්තකම රින දායපාදේ තියන හයිඩ්‍රජන් අනුවල සාන්ද්‍රණය ඉති පච්චුත් ඒවගේ මේ ලගු ගණකයක් හැට තමයි යපේක මේ නිරූපණය කරන්නේ මේක එක්තරා උදාරණ දෙක් හැබේ මේෝගේ ගොඩාක් තියෙනවා මෙතැන ඩෙස්මෝස් පාවිච්චි කරලා ලගු ගණක ශ්‍රිත තුන සංසන්ධනය කරල පෙන්න්නම් මකද මෙතන දෙේ පාද තියන දහය පාදය එම ඊවල පාදී තියෙනවා ඉ දෙකේ පාදය ගත්තුවොත් ඒ මේ වගේ සුභාවයක් ගන්නේ ඕට පේනවත් දන්න මෙතැන එක වෙන තැන බින්දුුවයි එත් එකම බින්දුවන තැන එක ඇත්තට පැදිලි කරන්න නමාරු මංහිතන් එක රිනානන්තයට යනවාදකොයද. ඉ දහයක් එහෙම්ම මයි එකගීටලා ටිකක් කොටයි මෙම පහලින් යන්නේ දැන් ඊව එක් මේ ඊවල පාදේ ගත්වොත් ඒ මේයෝගගේ සුභාවයක් තමයි ගන්නේ තමා එක දෙයක් ගුලන පෙන්නන්නම් මෙතන මේකේ අගේ ගැන වෛයක්ෂයගේ එක වෙන තැන බලන්න මේ රේකාව එතුරට ඔවට පේනවොත් දන්න මේ අගේ වෙන්නේ දෙකයි එක මෙතන තියෙන දෙක මොකද දෙකේ පාදයහින්ද එකැන්නේ ලගූ දෙකේ පාදය දෙක කියන්නේ එකනෙ වගේ මෙතන ඊවල පාදය ගත්තොත් ඇත්තට දෙකයි දශම හතායි එකයි යටනවා අරපී ඊවල පාදේ ගත්තාගේ එතකොට මෙතර ගත්තොත් දහයනෝ මොකද ලගූ දහයපාදය දහය කියන්නේ එකයි